ධර්මානුශාසනාව 2011 වසරේදී වෙසක් පුන් පොහෝ දාට යෙදෙන සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ජයන්තිය වෙනුවෙන් අපි පිළිවෙතින් පෙළ ගැසෙමු. අද ධර්මානුශාසනා පැවැත්වීම සඳහා ගෞරවනීය ආරාධනා ලබන්නේ අතුරුගිරිය නෙළුම්විල සදහම් පදනමේ අනුශාසක ධූරන්දර පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින්වන් වහන්සේයි. සදහැවතුනි, ධර්මශ්‍රවණයට ප්‍රථමයෙන් අපි පන්සිල් සමාදන් වන්නට සාදුකාරයක් දී නමස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීනි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආමබන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. වාසනාවන්ත පින්වතුනි, අද දවසෙත් අපි ඉතාම සද්ධාවෙන් බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ඒ උන්වහන්සේගේ ජීවිතයත් එක්ක බැඳිච්ච ආශ්චර්ය අද්භූතමය සිදුවීම් කීපයක් ඇසුරෙන් මේ ලෝකයේ තියෙන සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම පරිහරණය කරන භූමි හතරක් ගැනයි අද දවසේ මේ ධර්මානුශාසනාවෙන් ඔබට දැන කියා ගන්න අවස්ථාව ලැබෙන්නේ. පින්වතුනි, ධර්මයේ ශ්‍රවණය කරනකොට තමන්ගේ හිතේ තියෙන්නට ඕන ධර්මය ඇසීමේ අප්‍රමාණ ආසාවක්. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ සුසුසති කියන සූත දේශනාවේදී බණහන කෙනෙක් තුල තියෙන කරුණු පහක් විස්තර කරන. පළවෙනි කාරණේ තමයි ධර්මය ඇසීමේ අප්‍රමාණ ආසාවක් හිතේ තියෙන්න ඕන. සුසුසති කියන පාලියෙන්. දෙවෙනි කාරණේ සෝතං ඕධහති. සෝත කියන්නේ කනට.
ඕදාහති කන් යොමු කරගෙන දේශනාව ශ්‍රවණය කරන්න කියනවා. හොඳ අවධානයෙන් කන් යොමු කරගෙන බණාසන්නට ඕන. තුන්වෙනි කාරණේ තමයි මේ ධර්ම කරුණු මම තේරුම් ගන්නවා අවබෝධ කරගන්නවා කියන අදිෂ්ඨානය හිතේ පිහිටව ගන්නට ඕන. අඤ්ඤාය චිත්තං උපට්ඨපේති කියනවා. අවබෝධයට හිත පිහිටවන. ඊළඟ කාරණේ තමයි අත්ථං ගන්හාති අදාළ ධර්ම කරුණු ග්‍රහණය කරගන්න තමන්ගේ ජීවිතයේ තුල මතක තබා ගන්න දක්ෂ වෙන්නට ඕන. පස්වෙනි එක අනත්තං රිංචති අනවශ්‍ය දේවල් හිතින් බැහැර වෙන්නට ඕන. පිංගතුනි අද දවසේ ඔබට මේ ධර්මානුශාසනාවෙන් බුදුරජාණන් වහන්සේලා පරිහරණය කරන මේ මිහිතලයේ මත ඇති අසිරිමත්ම ඉතාම පූජනීයතම භූමි හතරක් පිළිබඳවයි ඔබට දැන කියා ගන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ තමයි ඒ භූමි සදහන් කරනවා ධර්මානුකූලව ධර්මයේ විස්තර කරනවා අවිදහිත භූමි හැටියට. සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම මේ ලෝකයේ යම්තාක් බුදුරජාණන් වහන්සේලා අතීතයේ පහළ වුණාද අනාගතයේ යම්තාක් බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවද ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම පරිහරණය කරන භූමි හතරයි ලෝකේ පවතින්නේ. දැන් අපි සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ නමකගේ ජීවිතේ උන්වහන්සේ ගැන සිහි කරලා හිත පහදවා ගත යුතු ස්ථාන හතරක් ගැන අපි කතා කරනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ඔබට මතක ඇති එදා පිරිනිවන් පාන කලින් කුසිනාරාය මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේදී ආනන්ද හාමුදුරන්ට සිහිපත් කර ආනන්ද සද්ධාවන්ත කුලපුත්‍රයෙකුට ස්ථාන හතරක් තියෙනවා දැකලා වැඳ පුදාගෙන හිත පහදවා ගන්න. ඒ තමයි මේ තමයි මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ මිනිස් මව් කුසින් බෝසත් දරුවෙක් හැටියට ලෝකයට බිහි වෙච්ච ඒ උපන්නා වූ පුණ්‍ය භූමිය මේ ස්ථානයේ කියලා හිත පහදවා ගන්නට පුළුවන්. මේ තමයි මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ සියලුම කෙලෙසුම් ප්‍රහාණය කරලා සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච භූමිය කියලා හිත පහදවා ගන්න ස්ථානයක් පෙන්වනවා. ඊළඟට මේ තමයි මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව ධර්ම චක්‍රයේ පවත්වා වදාළ පුණ්‍ය භූමිය කියලා හිත පහදවා ගන්න පුළුවන්. ඊළඟට උන්වහන්සේ පිරිනිවන් පාවදාළ පුණ්‍ය භූමිය ගැනත් හිත පහදවන්න පුළුවන්. මේ තමයි මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාවදාළ පුණ්‍ය භූමිය කියලා. ඒ ස්ථාන හතර අවිදහිත ස්ථාන හතරක් වෙන්නේ නැහැ. ඒ ස්ථාන හතරෙන් දෙකයි අවිදහිත පුණ්‍ය භූමිය වලට ඇතුළත් වෙන්නේ. අවිදහිත පුණ්‍ය භූමි කියන්නේ සෑම බුදු කෙනෙක්ම පරිහරණය කරන භූමි හතර. දැන් බුදුරජාණන් වහන්සේලා බවට පත් වෙන ඒ බෝසතාණන් වහන්සේලා මිනිස් මව් කුසින් ලෝකයට බිහි වෙන ස්ථානය වෙනස් වෙනවා. කකුසඳ බුදුරජාණන් වහන්සේ බවට පත් වෙච්ච ඒ බුදුරජාණන් වහන්සේ බෝසත් කුමාරයෙක් හැටියට මිනිස් මව් කුසින් ලෝකයට බිහි වෙච්ච තැන නෙමෙයි කෝණාගමන බෝසතාණන් වහන්සේ මව් කුසින් බිහි වුණේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ බවට පත් වෙච්ච බෝසතාණන් වහන්සේ මිනිස් මව් කුසින් ලෝකයට බිහි වුණේ තවත් තැනක. අපි සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේ දා බෝසතාණන් වහන්සේ නමක් හැටියට පින්වන්ත මහා මායා දේවියගේ කුසින් ලෝකයට බිහි වුණේ ලුම්බිනි සල්වනේ. එතකොට බුදුරජාණන් වහන්සේලා බවට පත් වෙන මේ මහා පින්වන්ත කුමාරයා මව් කුසින් උපදින තැන ලෝකේ වෙනස් වෙනවා. ඊළඟට පිරිනිවන් පාන තැනත් වෙනස් වෙනවා. එකිනෙක බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පාන්නේ ඒ බුදුරජාණන් වහන්සේලාට අනුව දඹදිව් තලයේ නොඑක් නොඑක් ස්ථානවලදී. නමුත් පින්වතුනි සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම පරිහරණය කරන භූමි හතරක් තියෙනවා. ඒ හතර හැම බුදු කෙනෙකුටම සාධාරණයි. ඒ නිසා ඒ ස්ථාන හතර ධර්මයේ විස්තර කරනවා අවිජහිත පුණ්‍ය භූමි හැටියට. ඒ පුණ්‍ය භූමි තමයි සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම සියලුම කෙලෙසුම් ප්‍රහාණය කළ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ දඹදිව මධ්‍ය දේශයේ තියෙන අද අපි හඳුන්වන්නේ වජිරාසනේ
ඒ බුද්ධ ගයාව කියලා හඳුන්වන ඒ උතුම් පුණ්‍ය භූමිය මතදි තමයි සෑම බෝසතාණන් වහන්සේ නමක්ම සියලුම කෙලෙසුන් ප්‍රහාණය කළ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. ඒ ස්ථානේ වෙනස් වෙන්නේ නැහැ. හැම බුදුරජාණන් වහන්සේ නමක්ම සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ ඒ භූමිය මතදීමයි. ඒ වජිරාසනයේ මතදීමයි. ඊළඟට සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම තමන් අවබෝධ කරගත් ධර්මය ප්‍රථම කොට දේශනා කරන්න ආරම්භ කරන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ. ඒ දේශනාව ආරම්භ කරන්නේ එකම ස්ථානයක් මත වැඩ සිටිමින්මයි. අද අපි හඳුන්වන ඉසිපතන මිගදාය කියන පුණ්‍ය භූමියේ බුදුරජාණන් වහන්සේ අපි සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේ දා ධම්මචක්ක සූත්‍රයේ පස්වක භික්ෂූන් වහන්සේලාට දේශනා කරපු තැනදීමයි මේ මහා භද්‍රකල්පයේ පහළ වෙච්ච කකුසඳ කෝණාගමන කාශ්‍යපාදී බුදුරජාණන් වහන්සේලා ධම්මචක්ක සූත්‍ර දේශනාව දේශනා කරේ. ඒ ස්ථානයේදීමයි. එතකොට මේ පුණ්‍ය භූමිය වෙනස් වෙන්නේ නැහැ. සෑම බුදු කෙනෙක්ම පරිහරණය කරන ප්‍රථම ධර්ම දේශනාව පවත්වන භූමිය. ඊළඟට හැම බුදුරජාණන් වහන්සේ නමක්ම දිව්‍ය ලෝකයට වැඩම කරලා තමන්ගේ මාතෘ දිව්‍ය රාජ්‍යයට ඒ තමන්ගේ මෞතුමියට අභිධර්ම දේශනාව පවත්වනවා. ඒ අභිධර්ම දේශනාව පවත්වලා මනුස්ස ලෝකයට වැඩම කරන්නේ රත්තරන් ඉනිමගක් මවල අහස ඉඳන් තුන් ලෝකේම විවර කරගෙන තමයි මනුස්ස ලෝකයට වැඩම කරන්නේ. ඉතාම ආශ්චර්යමත් සිදුවීමක්. ඒ වැඩම කරලා දක්ෂිණ ශ්‍රී පාදයේ පොළොව මත තබනවා. ඒ පොළොව මත තබන තැන වෙනස් වෙන්නේ නැහැ. අද අපි කියන්නේ සංකස්ස කියලා. ඒ ස්ථානේ වෙනස් වෙන්නේ නැහැ. හැම බුදුරජාණන් වහන්සේ නමක්ම ලෝක විවරණ මහා ප්‍රාතිහාරේ පාමින් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක විවෘත කරමින් අහසේ ඉඳන් රන් ඉනිමගකින් වැඩම කරලා තථාගත බුදුරජාණන් වහන්සේ දක්ෂිණ ශ්‍රී පාදයේ තබන තැන වෙනස් වෙන්නේ නැහැ. අවිදහිත පුණ්‍ය භූමිය. ඊළඟට හතරවෙනි ස්ථානයේ තමයි සවැත් නුවර ජේතවනාරාම භූමිය. බුදුරජාණන් වහන්සේ නමකගේ ජීවිතයේ වැඩිම කාලයක් වැඩ සිටින ස්ථානයේ තමයි සවැත් නුවර ජේතවනාරාම භූමිය. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 45ක කාලයක් වැඩ සිටියා. උන්වහන්සේ නොයේ ගම් නියම් ගම් පුරා වැඩම කරමින් ධර්මයේ දේශනා කරා. ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ තුල වස් කාල 19ක්ම වැඩ සිටලා තියෙන්නේ සවැත් නුවර ජේතවනාරාම භූමියේමයි. එතකොට වැඩිම කාලයක් වැඩ සිටින්නේ ඒ ජේතවනාරාම භූමියේමයි. එතකොට අපි මේ ස්ථාන හතර ගැන ටිකක් විස්තරාත්මකව කතා කරමු. පිංගතුනි, බුද්ධගයා වජිරාසන පුණ්‍ය භූමිය කියන්නේ මහා ආශ්චර්යමත් තැනක් ලෝකේ තියෙන. ඒ වජිරාසන පුණ්‍ය භූමිය ගැන සඳහන් වෙනවා ධර්ම ග්‍රන්ථයන්ගේ අටුවා ග්‍රන්ථයන්ගේ සඳහන් වෙනවා මේ මහා භද්‍රකල්පයක්. දැන් මේ කල්පේට අපි කියන්නේ මහා භද්‍රකල්පේ. භද්‍රකල්පේ කියන්නේ බුදුරජාණන් වහන්සේලා පස් නමක් පහළ වෙච්ච නිසා. මේ කල්පේ ආරම්භ වෙනකොටම දෙවියන් බ්‍රහ්මයන් දැනගන්නවා මේ කල්පේ තුල බුදුරජාණන් වහන්සේලා පස් නමක් පහළ වෙනවා කියන කාරණේ. ඒ දැනගන්නේ කල්පයක් ආරම්භ වෙද්දී ඒ කල්පයේ තුල බුදුරජාණන් වහන්සේලා පස් නමක් පහළ වෙනවා නම් බුද්ධගයාවේ වජිරාසනයේ ළඟින් නෙළුම් මල් පහක් මතුවෙලා දෙවියන් බ්‍රහ්මයන්ට දිස් වෙනවා. ඒ කල්පයේ තුල එක බුදුරජාණන් වහන්සේ නම නම් පහළ වෙන්නේ එක නෙළුම් මලයි මතුවෙන්නේ වජිරාසනයේ ළඟින්. බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ වෙනවා නම් නෙළුම් මල් දෙකක් මතුවෙලා පේනවා. ඒ කල්පයේ කිසිම බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ නැත්නම් බුද්ධ ශූන්‍යයි නම් කිසිම නෙළුම් මලක් වජිරාසනයේ ළඟින් මතුවෙන්නේ නැහැ. ඒත් සමගම ඒ සිදුවීම දැකලා දෙවියන් බ්‍රහ්මයන් තේරුම් ගන්නවා මේ කල්පයේ බුදුරජාණන් වහන්සේලා එක්කෝ එක නමක් දෙනමක් හෝ කීප නමක් පහළ වෙනවා. මේ කල්පයේ බුද්ධ ශූන්‍යයි කියලා තේරුම් ගන්නේ ඒ නෙළුම් මල් මතුවීම හෝ මතු නොවීම කියන කාරණේ තුලින්.
ඊළඟ කාරණේ තමයි පිංගුතුනි බුදුරජාණන් වහන්සේලා පහළ නොවන කාලවල බුද්ධ ශූන්‍ය කාලවල පවා ඒ වජිනාසනීට ඉහෙලින් දෙවි කෙනෙක්වත් බ්‍රහ්මෙක්වත් ගමන් කරන්නේ නැහැ. මුළු ලෝකේම තියෙන මධ්‍ය ස්ථානයක් හැටියට දඹදිව මධ්‍ය දේශයේ තියෙන හරියටම ඉන්දියාව මැදට වෙන්න තියෙන. මධ්‍ය දේශයේ තියෙන මධ්‍ය පුණ්‍ය භූමිය හැටියටයි වජිරාසනේ හඳුන්වන්නේ. ඒ වජිරාසන පුණ්‍ය භූමියේ තියෙන වැදගත්කම තමයි දැන් ඔබ දන්නවා. මේ මහා භද්‍ර කල්පේ මේ වෙනකොට බුදුරජාණන් වහන්සේලා හතර නමක් පහළ වුණා. කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම කියන බුදුරජාණන් වහන්සේලා. කකුසඳ බුදුරජාණන් වහන්සේ මිනිස් මව කුසකින් බෝසත් මවගේ කුසින් ලෝකයට බිහි වෙච්ච දවසේමයි වජිරාසනේ මතින් උන්වහන්සේ වෙනුවෙන් මහරි කියන උක්ෂේ බෝ අංකුරේ පොළුවේ මතු වුණේ. එතකොට කවුරුත් දෙවියෙක්වත් බ්‍රහ්මෙක්වත් මිනිස්සෙක්වත් ඒ බෝ අංකුරයක් රෝපණය කරනවා නෙමෙයි. ඒ බුදුරජාණන් වහන්සේගේ තියෙන අනන්ත ගුණානුභාව බලෙන් ඒ බෝසතාණන් වහන්සේ නමක් මිනිස් මව කුසින් ලෝකයට බිහි වෙන දවසේමයි වජිරාසනෙන් උන්වහන්සේ වෙනුවෙන් බෝධි අංකුරයක් මතුවෙන්. කකුසඳ බුදුරජාණන් වහන්සේ මව කුසින් ලෝකයට බෝසත් කුමාරයෙක් හැටියට උපදින දවසේම මහරි කියන උක්ෂේ බෝ අංකුරේ වජිරාසනෙන් මතු වුණා. උන්වහන්සේ ගිහි ජීවිතය අතහැරලා දුෂ්කර ක්‍රියා කරලා මහරි උක්ෂ සේවනට වැඩම කරලා ඒ වජිරාසනේ මතදී සියලු කෙලෙසුම් ප්‍රහාණය කළ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඊළඟට මේ මහා භද්‍ර කල්පේ පහළ වෙච්ච දෙවනි බුදුරජාණන් වහන්සේ කෝණාගමන බුදුරජාණන් වහන්සේ. මිනිස් මව කුසින් ලෝකයට බිහි වෙන දවසේම උන්වහන්සේට බෝධිය බවට පත් වුණේ දිවුල් කියන උක්ෂේ. බෝ අංකුරයක් හැටියට දිවුල් උක්ෂේ බෝ අංකුරේ මව කුසින් බිහි වෙන දවසේමයි වජිරාසනේ ළඟින් මතු වුණේ. ඊළඟට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මිනිස් මව කුසින් ලෝකයට බිහි වෙන දවසේම නුග උක්ෂේ බෝ අංකුරේ වජිරාසනේ ළඟින් මතු වුණා. ඒ නුග උක්ෂේ තමයි උන්වහන්සේට බෝධිය බවට පත් වෙලා සේවන දුන්නේ. අපි සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේ දා පින්වන්ත මහා මායා දේවියගේ කුසින් ලුම්මිණි සල්වනේදී මේ ලෝකයට බිහිවෙච්ච වෙසක් බුන් පොහෝ දවසේ වජිරාසනේ ළඟින් ඇසතු උක්ෂේ බෝ අංකුරේ පොළොවේ මතු වුණා. උන්වහන්සේ අවුරුදු 29ක් ගිහි ජීවිතේ ගත කරා. අවුරුදු 29දී මේ අභිනිෂ්ක්‍රමණය කරලා ගිහි ජීවිතය අතහැරලා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා එදා උන්වහන්සේ මේ බෝධ රුක සෙවනට එද්දී වජිරාසනේ අසලට එද්දී උන්වහන්සේගේ වයස අවුරුදු 35යි. සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ අවුරුදු 35ේදී. ඒ වෙනකොට බෝධිය වයසත් අවුරුදු 35යි. එදා ඒ බෝධිය ඒ වජිරාසනේ අසල බෝධිය අසල කුසතන අතුරලා උන්වහන්සේ නැගෙනහිර දිසාවට මුහුණලා සියලුම බුදුරජාණන් වහන්සේලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ නැගෙනහිර දිසාවට මුහුණලා අරුණෝදයත් සමග. නැගෙනහිර දිසාවට මුහුණලා කුසතන අතුරලා උන්වහන්සේ මහා අදිෂ්ඨානයක් ඇති කරගෙන පුදුමාකාර වීරියකින් තමයි ඒ කුසතන මත වැඩ සිටියේ. දැන් සාමාන්‍ය මිනිස්සෙක් අපි භාවනා කරන්න ඉඳගන්න විදිහටවත් සාමාන්‍ය කෙනෙක් ඉඳගන්නේ නැකිටින්නේ කීයටද කියලා කල්පනා කරලා. නමුත් එදා බෝසතාණන් වහන්සේ වජිරාසනේ මත වැඩ සිටියේ මගේ ශරීරයේ සම්මස් වියලේවා. ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතු නම් ඒ ධර්මය අවබෝධ කරගන්න නැතුව මම මෙතනින් නැකිටින්නේ නැ කියන අදිෂ්ඨානය මත. ඒ නිසා මේ අදිෂ්ඨානයට කියනවා චතුරංග සමන්නාගත වීරිය. එවැනි වීරියකින් වැඩ සිටම නිසා ඒ ආසනයට කියනවා වජිරාසනේ කියලා. ඒ වජිරාසනේ මත වැඩ සිටලා උන්වහන්සේ ආනාපාන සතිය ඔස්සේ හිත සමාධිගත කරලා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන ධ්‍යානයන්ට හිත දියුණු කරලා රාත්‍රී පළවෙනි යාමේදී පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, රාත්‍රී දෙවෙනි යාමේ චුතූපපාත ඥානෙ, රාත්‍රී තුන්වෙනි යාමේ හිමිදිරි උදෑසන පසුවදා අරුණෝදයත් සමගම
ආසවක්කේ ඥානෙ ඇති කරගෙන පටිච්ච සම්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඒ උතුම් වජිනාසනේ මතදීමයි අනාගතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පවා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ ඔය බුද්ධ ගයාවේ වජිරාසනේ මතදීමයි. ඒ නිසා යම්තාක් බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙනවද, ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම සේවනය කරන සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ ලෝකේ එකම භූමියක එකම පුණ්‍ය භූමියක් මතයි. ඒ නිසා ඒ ස්ථානෙට කියනවා අවිදහිත පුණ්‍ය භූමියක් කියලා. අන්න පළවෙනි අවිදහිත පුණ්‍ය භූමිය බුද්ධ ගයාවේ වජිරාසන පුණ්‍ය භූමිය. ඊළඟට පින්වතුනි, සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේලා තමන් අවබෝධ කරගත්ත ධර්මය, ඒ ගහාම්බීර ධර්මස්කන්ධය ලෝකයාට දේශනා කරන්නේ ආරාධනාවක් පරිදි. ඒ ආරාධනාව කරනවා සහම්පති මහා බ්‍රහ්මයා. බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා, තථාගත බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධර්මයේ මේ ලෝකයාට දේශනා කරන සේක්වා කියලා ආරාධනයක් කරා. ඒ ආරාධනය පිළිගත්ත බුදුරජාණන් වහන්සේ බැලුවා, කාටද මන් දහම් දෙසන්නේ? ආලාර කාලා මුද්දකරාම පුත්ත කියන අය ඊට කලින් මිය පරලෝ ගිහිල්ලා ධර්මය අවබෝධ කරන්න බැරි දීර්ඝ ආයුෂ තියෙන බ්‍රහ්මතලවල ඉපදිලා, ඊළඟට උන්වහන්සේ දැක්ක පස්වක භික්ෂූන් වහන්සේලා දුෂ්කර ක්‍රියා කරන කාලේ තමන් වහන්සේට උපස්ථාන කරපු අය, ඒ අය හොයාගෙන පයින් වැඩම කරේ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම තමන් අවබෝධ කරගත් ධර්මය ලෝකයට විවෘත කරන විවර කරන පුණ්‍ය භූමිය මතට. ඒ තමයි ඉසිපතන මිගදායේ පුණ්‍ය භූමිය. මේ මහා භද්‍රකල්පයේ පහළ වෙච්ච කකුසඳ කෝණාගමන කාශ්‍යපාදී බුදුරජාණන් වහන්සේලා ධම්මචක්ක සූත්‍ර දේශනාවෙන්මයි තමන්ගේ ධර්ම ප්‍රචාර කටයුතු ඒ උතුම් ධර්මස්කන්ධයේ ලෝකයට විවර කරේ. ඒ විවර කරෙත් ඉසිපතන මිගදායේ නමින් අපාද හඳුන්වන ඒ පුණ්‍ය භූමියමයි. එදා උන්වහන්සේ පයින් පා ගමනින් මේ පස් දෙනා හොයාගෙන වැඩම කරා. ඉසිපතන මිගදායට වැඩම කරලා මේ පස්සක භික්ෂූන් වහන්සේලා මුණගැහිලා මුලින් පිළිගත්තේ නෑ බුද්ධත්වයට පත් වුණා කියලා, ආයුෂ්මතුනි කියලා කතා කරේ. නමුත් උන්වහන්සේ කරුණු සහිතව පෙන්නලා දුන්නා, මීට කලින් කවමදාවත් මම බුද්ධත්වයට පත් වුණා කියලා තිබුණද කියලා අහද්දී කොණ්ණඤ්ඤ කියන මේ තාපසයන් වහන්සේට මතක් වුණා. නම් තියෙන දවසේ කැඟිල්ලක් උස්සලා ඒ කාන්තේම මේ පුද්ගලයා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා අංග ලක්ෂණ බලලා එදා කරපු ප්‍රකාශේ මතක් වුණා. මේ පස් දෙනාම එක්කරගෙන බුදුරජාණන් වහන්සේ මේ පස් දෙනාම කැටුව ගියේ සියලුම බුදුරජාණන් වහන්සේලා ධම්මචක්ක දේශනාව පවත්වන ඒ අවිදහිත පුණ්‍ය භූමිය මතට මේ පස් දෙනාම එක්කරගෙන ගියා. අද ඉන්දියාවට ගියොත් ඔබ දකින්න ලැබෙනවා පස්වක භික්ෂූන් වහන්සේලා මුණ ගැහිච්ච තැන තියෙනවා සම්මුඛ චෛත්‍ය කියලා චෛත්‍යයක් ඉදි කරලා. එතනදී තමයි බුදුරජාණන් වහන්සේට මේ පස් දෙනා මුණ ගැහුණේ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ පස් දෙනාම එක්කරගෙන ගියා. එතන ඉඳන් තවත් කිලෝමීටරයක් පමණ ඉදිරියෙන් තියෙනවා ඉසිපතන මිගදායේ ධම්මචක්ක සූත්‍ර දේශනාව දේශනා කරපු ස්ථානේ, ධම්ම රාජික ස්තූපය හැටියට අද එතන හඳුන්වන්නේ. අන්න එතනට මේ පස් දෙනාව එක්කරගෙන ගිහිල්ලා සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම පරිහරණය කරන, හැම බුදුරජාණන් වහන්සේ නමක්ම ප්‍රථම ධර්ම දේශනාව පවත්වන ඒ උතුම් පුණ්‍ය භූමියේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා සමගම මේ පස් දෙනා සමග. පින්වතුනි, මනුස්ස ලෝකෙන් පස් දෙනයි දැනගෙන හිටියේ කොණ්ණඤ්ඤ වප්පබද්ධිය මහානාම අස්සජී කියන පස් දෙනා විතරයි එදා බණහන්න වාඩි වුණේ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ පස් දෙනා කැටුව ගිහින් ඒ පුණ්‍ය භූමියේ වැඩ සිටිනවා සමගම දස දහසක් ලෝක ධාතු වලින් දෙවියන් බ්‍රහ්මයන් පිරි ඉතිරි හිටි අහසේ ධර්මයේ ශ්‍රවණය කරන්. ඒ ධම්මචක්ක දේශනාව අවසානයේ ඒ ධර්මයේ ශ්‍රවණය කරපු දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල නම් සඳහන් වෙනවා.
ඒ දෙවියන් බ්‍රහ්මයන් දේශනාව අවසන් වෙනකොට ප්‍රීති ගෝසා කරන්න පටන් ගත්තා. අප්පතිවත්තියන් ශ්‍රමණේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේන චිවාලෝකස්මි. මේ වගේ ධර්මයක් නම්, මේ වගේ ගාම්භීර ධර්මයක් නම් මේ ලෝකෙ දෙවියෙකුටවත් බ්‍රහ්මීකුටවත් මාරීකුටවත් පවත්වන්න පුළුවන්කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ ධර්මචක්‍රයේ පැවැත්තුවා කියලා ප්‍රීති ගෝසා කරා. ඒ ප්‍රීති ගෝසාව අහගෙන හිටපු බෝමාටු දෙවියන්ගේ ඉඳන් අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වාම මේ ගෝසාව පැතිරිලා ගියා. දස දහසක් ලෝක ධාතුම කම්පාවට පත් වෙලා ගියා ඒ උතුම් දේශනාව අවසන් වෙනකොට. ඒ නිසා පින්වතුනි, ඒ ගැන හිතලා හිත පහදවා ගන්න සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම ප්‍රථම ධර්ම දේශනාව පවත්වන්නේ එකම පුණ්‍ය භූමියක් මතයි, මේ මිහිතලේ මත තිබෙන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ සද්ධාවන්ත කෙනෙකුට ඒ පුණ්‍ය භූමිය සිහි කරලා පහන් සංවේගයෙන් මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වේ මේ පුණ්‍ය භූමිය නේද කියලා හිතලා හිත පහදවා ගැනීම තුළ පවා අප්‍රමාණ පින්දහම් රැස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි දෙවනි පුණ්‍ය භූමිය අවිදහිත පුණ්‍ය භූමිය. අනාගතයේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පවා ප්‍රථම ධර්ම දේශනාව පවත්වන්නේ ඒ පුණ්‍ය භූමිය මත වැඩ සිටිමින්මයි. ඊළඟ ස්ථානයේ තමයි සැවැත්නුවර ජේතවනාරාම පුණ්‍ය භූමිය. මේ මහා භද්‍රකල්පයේ පහළ වෙච්ච කකුසඳ කෝණාගමන කාශ්‍යපාදී බුදුරජාණන් වහන්සේලාත් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා තමන්ගේ ජීවිතයේ වැඩිම කාලයක් වැඩ සිටියේ ඔය ජේතවනාරාමේ නමින් අපි අද හඳුන්වන සැවැත්නුවර පිහිටි ඒ උතුම් පුණ්‍ය භූමිය මතමයි. බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය පිහිටලා තිබිලා තියෙන්නේ කකුසඳ කෝණාගමන කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේලා වැඩ සිටිය ගන්ධ කුටිය පිහිටලා තිබෙත් අද ජේතවනාරාමේට ඔබ ගියොත් දඹදිව වන්දනාව යන කෙනෙකුට අදත් සැවැත්නුවර ජේතවනාරාමේ අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය ඒ උතුම් ගන්ධ කුටිය ඔබට සියසින්ම දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ ගන්ධ කුටිය මත උන්වහන්සේ වස් කාල 19ක් වස් සමාදන් වෙලා වැඩ සිටියා. උන්වහන්සේගේ ජීවිතයේ වැඩිම කාලයක් වැඩ සිටියේ ඒ උතුම් ජේතවනාරාම පුණ්‍ය භූමිය මත. ඒ ජේතවනාරාම පුණ්‍ය භූමියේමයි උන්වහන්සේගේ ගන්ධ කුටිය පිහිටපු තැනමයි මීට කලින් පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලාගේ ගන්ධ කුටිය පිහිටලා තිබෙ. අනාගතයේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පවා තමන්ගේ ජීවිතයේ බුද්ධත්වයට පත් වෙලා වැඩිම කාලයක් වැඩ සිටින්නේ ඒ සැවැත්නුවර ජේතවනාරාමේ නමින් අද හඳුන්වන ඒ පුණ්‍ය භූමිය මතමයි. ඒ වෙනකොට නම වෙනස් වෙයි, ඒ ප්‍රදේශයේ ඉන්න මිනිස්සු වෙනස් වෙයි, ගම් නියම් ගම් වලට කියන නම් ගම් වෙනස් වෙයි. නමුත් ඒ භූමිය, ඒ ස්ථානය වෙනස් වෙන්නේ නැති අවිදහිත පුණ්‍ය භූමියක් හැටියට ධර්මයේ සඳහන් වෙනවා. ඊළඟ ස්ථානයේ තමයි ඉතාමත්ම අසිරිමත් ප්‍රාතිහාරයක් පාපු ලෝක විවරණ මහා ප්‍රාතිහාරයක් සිද්ධ වෙච්ච සංකස්ස පුණ්‍ය භූමිය. පින්වතුනි, ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ඇසල පුන් පොහෝ දවසක ගන්ධබ්බ රුක්ක මූලයේ මතදී බුදුරජාණන් වහන්සේ යමා මහ ප්‍රාතිහාරයක් පෑව අහසට පැන නැගලා අන්‍ය තීර්ථකයන්ව දමනය කරන්, ඒ අයගේ මාන්නේ දුරු කරන්, උන්වහන්සේ බුදු කෙනෙකුට පමණයි යමා මහ ප්‍රාතිහාරයක් පාන්න පුළුවන්කම තියෙන අහසට පැන නැගලා යමා මහ පෙළහරකදී බුද්ධ රූපයේ වගේම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කාය ස්වරූපයේම සිය දහස් ගණනක් අහසේ බුද්ධ රූපයන් මවලා ඒ බුද්ධ ශරීර තුලින් තමන්ගේ රෝම කූප අතරින් එක් රෝම කූපයකින් ගිනි දැල්ලක් විහිදුවනවා. අනෙක් රෝම කූපයකින් ජල දහරාවක් විහිදුවලා අර ගිනි දැල්ල නිවනවා. ඒ වගේ අහසේ නොයේක් ප්‍රාතිහාරයන් සිද්ධ කරනවා. බුදු කෙනෙකුට පමණයි ඒ යමා මහ ප්‍රාතිහාරේ පාන්න පුළුවන්කම තියෙන. ඉර්ධිමතුන් අතර අගතැම්පත් මුගලන් මහරහතන් වහන්සේටවත් යමා මහ ප්‍රාතිහාරේ පාන්න පුළුවන්කමක් නැහැ. බුදුරජාණන් වහන්සේට පමණයි. එදා බුදුරජාණන් වහන්සේ මේ ගන්ධබ්බ රුක්ක මූලයේ මත
යමා මහ ප්‍රාතිහාරේ පාද්දි ඒ සිදුවීම දැක්ක විශාල පිරිසක් පුදුමාකාර සද්ධාාවක් ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ ගැන ඒ තුනුරුවන් ගැන හිතේ පුදුම සද්ධාාවක් ඇති කරගෙන සමහරු මාර්ගඵලාදී ඒ උතුම් නිවන් අවබෝධ කරගත්තා. බොහෝ පිරිසක් තුනුරුවන් සරණ ගිහින් බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ ශාසනයේ උපාසකයන් බවට පත් වුණා. ඒ ප්‍රාතිහාරේ පාලා අහසින්ම බුදුරජාණන් වහන්සේ වැඩම කරා දිව්‍ය ලෝකයට මාතෘ දිවි රාජයාට අභිධර්ම දේශනාව පවත්වා. මේ ප්‍රාතිහාරේ දැක්ක මිනිස්සු බුදුරජාණන් වහන්සේව දකින්න උන්වහන්සේට වන්දනාමාන කරන්න බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් සිරිපා නමස්කාර කරන්න බොහෝම ආසාවෙන් මේ ප්‍රාතිහාරේ දැකලා ජේතවනාරාමයට විශාල පිරිසක් පැමිණුණා. ඒ අය අහනවා, අනේ ස්වාමීනි, බුදුරජාණන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ? උන්වහන්සේට අපිට වන්දනා කරන්න අවශ්‍යයි. ඒ වෙලේ මුගලන් මහරහතන් වහන්සේ මේ පිරිසට කියා හිටියා, බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රාතිහාරේ පාලා ඉතනින්ම දිව්‍ය ලෝකයට වැඩම කරා තවුතිසා දිව්‍ය ලෝකයට. තවුතිසා දිව්‍ය ලෝකයේ තුල ඒ වස් කාලයෙන් වස් තුන් මාසෙම වැඩ සිටිමින් දෙවියන්ට උතුම් අභිධර්ම දේශනාව පවත්වනවා. ඒ මාතෘ දිවි රාජ්‍ය ප්‍රදාන ඒ තවුතිසා දිව්‍ය ලෝකයේ දෙවියන්ට, ඒ බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයන්ට ඒ ධර්මයේ ගහාම්බීරතම කොටස් විස්තර කරමින් අභිධර්ම දේශනාව පවත්වනවා. බුදුරජාණන් වහන්සේ ඒ අභිධර්ම දේශනාව අවසන් කරලා දිව්‍ය ලෝකයේම වස් පවාරණය කරලා සංකස්ස පුරේට වැඩම කරනවා කියන ආරංචිය මුගලන් මහරහතන් වහන්සේ ඒ සද්ධාවන්ත පිරිසට, බුදුරජාණන් වහන්සේ හොයාගෙන ආපු පිරිසට දැනුම් දුන්නා. මේ ආරංචිය ගම් නියම් ගම් පුරා මිනිස්සු තුල කණින් කන වේගෙන් පැතිරලා ගියා. මේ මාස තුන අවසන් වෙලා වප්පුන් පොහෝ දවසේ වස් පවාරණය කරලා දිව්‍ය ලෝකයේ ඉඳන් ප්‍රාතිහාරයක් පාමින් සංකස්ස පුරේට බුදුරජාණන් වහන්සේ වඩිනවා කියන ආරංචිය මුළු දඹදිව තලයේ පුරාම පැතිරිලා ගියා. හැමෝම ආසයි ප්‍රාතිහාරය බලන්න. මේ නිසා බුදුරජාණන් වහන්සේ වැඩම කරන්න දවස් 7කට කලින් ඉඳන්ම වප්පුන් පොහෝ දවසට දින 7කට පෙර ඉඳන්ම මුළු දඹදිව තලයේ පුරා මේ ආරංචිය කන වැටුණු ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සංකස්ස පුර බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා කියපු ස්ථානයට පිරිලා ඉතිරිලා හිටියා. දවස් 7ක් තිස්සේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පිරි ඉතිරි මේ මුළු සංකස්ස පුණ්‍ය භූමියම එක හිස් ගොඩක් බවට පත්වෙච්ච බව ධර්මයේ සඳහන් වෙනවා. දවල් රැ නැතුව මේ අය නවාතැන් අරගෙන අහස දිහා බලාගෙන බුදුරජාණන් වහන්සේ දැන් අහසේ ඉඳන් ප්‍රාතිහාරයේ පාමින් වැඩම කරයි කියන සිදුවීමෙන් අහස දිහා බලාගෙන වන්දනා කරගෙන හිටියා. නියමිත දවසේ වප්පුන් පොහෝ දවසේ සංකස්ස පුරේට බුදුරජාණන් වහන්සේ වැඩම කරේ සියලුම බුදුරජාණන් වහන්සේලා දිව්‍ය ලෝකේ වස් පවාරණය කරලා ප්‍රාතිහාරයක් දක්වමින් තමයි මේ මනුස්ස ලෝකයට වැඩම කරන්නේ. රත්තරන් ඉනිමගක් මවනවා තවුතිසා දිව්‍ය ලෝකයේ ඉඳන් මනුස්ස ලෝකයේ දක්වාම අහසින් ඉඳන් ඉනිමගක් මවනවා. මනුස්ස ලෝකයේ ඉඳන් බලාගෙන ඉන්න අයට ඒ භූමියේ ඉඳන් ඒ සිදුවීම දකින්න අයට පේන්නේ අහසේ ඉඳන් ඉනිමගකින් පහළට වැඩම කරන ආකාරය තමයි මිනිස්සුන්ට දකින්න ලැබෙන්නේ. ඒ විදිහට මේ අය අහස දිහා බලාගෙන ඉන්නේ නැද්දී ටික වේලාවකින් නියමිත වේලාව ආරම්භ වෙනවා. සමගම අහසේ නොයේ වර්ණයන්ගෙන් බුද්ධ රශ්මි විහිදෙන්න පටන් ගත්තා. සවනක් ගන්න බුද්ධ රශ්මි අහසේ විහිදිලා ඒ බුද්ධ රශ්මි තුලින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරයේ ඈතින් දිස් වෙනකොට ඒත් සමගම අහසේ ඉඳන් රත්තරන් ඉනිමගක් සංකස්ස පුණ්‍ය භූමිය කරා දිස් වුණා. ඒත් සමගම සාමාන්‍ය මිනිස්යන්ට බුදුරජාණන් වහන්සේ පිරිවරාගෙන දෙපසින් වැඩම කරන දෙවියන් බ්‍රහ්මයන් දකින්න ලැබුණා. සාමාන්‍ය පින්වතුනි, සාමාන්‍ය මිනිස්සෙකුට තමන්ගේ පියවි ඇසින් දෙවියන් දැක ගන්න පුළුවන් කමක් නැහැ. බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයන්ව අපේ පියවි ඇසින් පේන්නේ නැහැ.
පියවිය ඇසින් දෙවියන්ව දකින්න නම් ඒ දෙවියන් ශරීරයේ ගොරෝසු කරගෙන පෙනී සිටිය යුතුයි. දැන් ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සිය මුණ ගැහින්න ආපු දෙවිවරු බුදුරජාණන් වහන්සේට වන්දනා කළ ගොරෝසු කයක් මවාගෙන තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඩ සිටිමින් තමන්ගේ ප්‍රශ්න ගැටළු අහලා ආයෙමත් ආලෝකයක් යන ආකාරයට තමයි අතුරුදහන් වෙලා යන්නේ. ඔබ අහලා ඇති ඕන තරම් දේශනාවල මුළු මහත් ජේතවනයෙන් බබළුවාගෙන විශාල ආලෝක ධාරාවක් දිව්‍යමය ආලෝකයක් පැමිණියා කියලා. එතන මේ වගේ සාමාන්‍යයෙන් දෙවියන් දකින්න නම් සාමාන්‍ය මිනිස්සෙකුට භාවනා කරලා දිබ්බ චක්කු ආදී දිවස් නුවණක් උපදවා ගත යුතුයි. එවැනි දිවසකින් තමයි දිබ්බ චක්කු දිබ්බ සෝත ආදී එවැනි දිවස් නුවණක් උපදවාගත් භාවනා දියුණු කරපු කෙනෙකුට දෙවියන් දකින්න දෙවියන් සමග කතා බහ කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණාට පස්සේ මේ ලෝකේ සාමාන්‍ය මිනිස්සයන්ට තමන්ගේ පියවි ඇසින් දෙවියන් දකින්න ලැබෙන්නේ එකම එක අවස්ථාවයි. ඒ තමයි ලෝක විවරණ මහා ප්‍රාතිහාරයේ සිද්ධ වෙන ඒ උතුම් අවස්ථාව. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකයේ ඉඳන් වස් පවාරණය කරලා සංකස්සපුර පුණ්‍ය භූමියට රන් ඉනිමගකින් අහසේ ඉඳන් වැඩම කරද්දී දිව්‍ය ලෝකවල දෙවියන් බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයන් මේ මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සයන්ට මේ තුන් පිරිසම තුන් ලෝකේම විවර වෙලා විවෘත වෙලා තමන්ගේ පියවි ඇසින් දැක ගන්න අවස්ථාව ලැබෙනවා. එදා සංකස්සපුර පිරි ඉතිරි හිටපු ලක්ෂ සංඛ්‍යාත පිරිසට බුදුරජාණන් වහන්සේව පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේට දෙපසින් දිව්‍ය ලෝකවල දෙවියන් බ්‍රහ්මයන් සක්‍ර දෙවියන් ඒ වගේම සහම්පති මහා බ්‍රහ්මයා චත්‍රේ දරාගෙන බුදුරජාණන් වහන්සේ පිටුපසින් වැඩම කරා. සුයාම කියන දිව්‍ය පුත්‍රයා වල් විඳුනාවෙන් පවන් සලමින් බුදුරජාණන් වහන්සේ පිටුපසින් වැඩම කරා. ඒ වගේම පංචසික කියන දෙවියන් වීණා වාදනය කරමින් දිව්‍ය තූර්ය වාදන ගයමින් බුදුරජාණන් වහන්සේ පිටුපසින් වැඩියා. ඒ වගේම විශාල දහස් සංඛ්‍යාත දෙවි දේවතාවුන් බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරමින් උන්වහන්සේට පෙර ගමන් පිටුපසින් වැඩම කරා. අහසේ ඉඳන් අර රත්තරන් ඉනිමගෙන් පහළට වැඩම කරන ආකාරය තමයි එදා මනුස්ස ලෝකේ මිනිස්සුන්ට දිස්සුනේ. ඒ විදිහට වැඩම කරපු බුදුරජාණන් වහන්සේ සෑම බුදු කෙනෙක්ම රන් ඉනිමගකින් වැඩම කරලා දක්ෂිණ ශ්‍රී පාදයේ තබන්නේ මේ මහා පෘථුවිය මත එකම ස්ථානයක. මේ මහා භද්‍රකල්පේ පහළ වෙච්ච කකුසඳ කෝණාගමන කාශ්‍යපාදී බුදුරජාණන් වහන්සේලා පවා දිව්‍ය ලෝකයට වැඩම කරලා අභිධර්ම දේශනාව පවත්වලා රන් ඉනිමගකින් වැඩම කරලා ඔය ආකාරයටම ලෝක විවරණ මහා ප්‍රාතිහාරයේ පාමින් වැඩම කරලා දක්ෂිණ ශ්‍රී පාදයේ තැබුවේ එකම ස්ථානයක් මත එකම පුණ්‍ය භූමියක් මත. ඒ උතුම් අවිදහිත පුණ්‍ය භූමිය මතමයි අපි සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේ එදා දිව්‍ය ලෝකයේ ඉඳන් රන් ඉනිමගකින් වැඩම කරලා සංකස්සපුර මේ උතුම් පුණ්‍ය භූමිය මතදී බුදුරජාණන් වහන්සේගේ දක්ෂිණ ශ්‍රී පාදය මේ මහා පොළොව මත තැබුයි. ඒ දක්ෂිණ ශ්‍රී පාදයේ තබනවා සමගම මහා පොළොව කම්පාවට පත් වෙලා ගියා. ඒ සිදුවීම ඇසින් දැකපු විශාල පිරිසක් ඒ ප්‍රාතිහාරයේ දැකලා තුනුරුවන් කෙරෙහි හිත පහදවා ගත්ත. සමහරු සද්ධාදී ගුණධර්මයන් දියුණු කරගෙන උතුම් ධර්මයේ ශ්‍රවණය එදා බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කරලා ඒ රැස්ව සිටි සියලුම දෙනාට උතුම් අභිධර්ම කාරණා ඇසුරු කරගෙන ධර්ම දේශනාවක් පැවැත්තුවා. ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇතුළු උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 500 නමකුත් තවත් විශාල ස්වාමින් වහන්සේලා පිරිසකුත් වැඩ සිටියා. ඒ සියලු දෙනාම මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා එදා ඒ සංකස්ස පුණ්‍ය භූමිය මතදිම සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 500 නමක් ඒ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් අරහත්ත්වයට පත්වෙච්ච බව සඳහන් වෙනවා. එදා ඒ සංකස්ස පුණ්‍ය භූමිය මතදීමයි බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට ප්‍රඥාවන්තයින් අතර අග්‍රයි කියන අග්‍රස්ථානයේ අගතනතුර ලබා දුන්නේ. ඒ විතරක් නෙමෙයි එදා ඒ උතුම් ප්‍රාතිහාරයේ ඒ උතුම් සිදුවීම බලන්න
පැමිණි පිරිස අතර හිටියා සිරිවර්ධන කියලා ගෘහපතියෙක්. මේ සිරිවර්ධන කියන ගෘහපතියා බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රාතිහාරයේ දැකලා පැහැදිලා පුදුමාකාර සද්ධාාවක් ඇති වෙලා මේ බුද්ධ ශාස්ත්‍රයට ඇතුල් වෙලා උතුම් පැවිදි බවට පත් වුණා. ඒ තමයි අනාගතයේ මෛත්‍රී නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන බෝසතාණන් වහන්සේ. එදා බුදුරජාණන් වහන්සේගෙන් ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබුවා. මේ තමයි අනාගතයේ මෛත්‍රී නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන බුදුරජාණන් වහන්සේ හැටියට එදා සිරිවර්ධන කියන ගෘහපතිය තමයි එදා සංකස්සපුරේදී මේ බුද්ධ ශාසනය තුළ උතුම් පැවිදි බවට පත් වෙලා විවරණ ලැබුවේ. ඒ නිසා පින්වතුනි, ඔන්න ඔය ස්ථාන හතර මේ ලෝකයේ තියෙන වෙනස් නොවන බුදුරජාණන් වහන්සේලා සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම පරිහරණය කරන අවිදහිත පුණ්‍ය භූමි හැටියට ධර්මයේ විස්තර වෙනවා. ඒ නිසා ඒ ස්ථාන ගැන හිතලා ඒ ස්ථානයන් සිහි කරලා අපි ලෝකෙ කොහේ හිටියත් අපට වන්දනාමාන කරන්න හිත පහදවා ගන්න පුළුවන්කම තියෙනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේක අවස්ථාවක විස්තර කරනවා සංඝාටි කන්න කියලා බුද්ධ දේශනාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, එක්තරා භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ විදිහටම සිවුර පොරවන්න පුරුදු වෙනවා. බුදුරජාණන් වහන්සේ සිරිපා තබමින් වැඩම කරන ආකාරය බලාගෙන ඉඳලා ඒ විදිහටම ඇවිදින්නත් පුරුදු වෙනවා. දැන් මේ භික්ෂුව බුදුරජාණන් වහන්සේ වගේ වෙන්න හිතාගෙන ඒ විදිහටම සිවුර පොරවගෙන බුදුරජාණන් වහන්සේ සිරිපා තබමින් වැඩම කරනකොට උන්වහන්සේ පිටුපසින් බුදුරජාණන් වහන්සේගේ සිවුරේ කොනක් අල්ලගෙන ඇඟේ දැවටි දවසි පස්සෙන් එනවා. ඒ විදිහටම බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, ඒ භික්ෂුව තථාගතයන් වහන්සේ ආකාරයටම සිවුර පෙරෙව්වත් තථාගත බුදුරජාණන් වහන්සේ පිටුපසින් සිවුරේ කොනක් අල්ලගෙන ආවත් ඒ කෙනාගේ හිතේ බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාාවක් නැත්නම්, ධර්මී ගැන ශ්‍රාවකයන් ගැන සද්ධාාවක් නැත්නම්, සිල්වත් නැත්නම් ඒ කෙනා මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරගන්න, මේ උතුම් ධර්මයේ දියුණු කරගන්න, ධර්මාවබෝධය කරා යන්න උත්සාහයක් වීරියක් ගන්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේට ගොඩාක් දුරින් ඉන්න කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඊළඟට උන්වහන්සේ වදාළ මහණෙනි, යම් කිසි භික්ෂුවක් හෝ වේවා, යම් කෙනෙක් ගව් ගානක් දුර ඈත ඉඳන් හරි තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්නවා නම්, බුදු ගුණ ආදී තුනුරුවන් ගුණ සිහි කරමින් සද්ධාදී ගුණයන් දියුණු කරගන්න උත්සාහයක් ගන්නවා නම්, බණ භාවනාවක යෙදෙනවා නම්, බුදුරජාණන් වහන්සේ වදාළ ඒ කෙනා කොයි තරම් දුර ඈත හිටියත් බුදුරජාණන් වහන්සේට ළඟින්ම ඉන්නේ අන්නේ කෙනා කියලා බුදුරජාණන් වහන්සේ වදාළ. එහෙමනම් පින්වතුනි, ඒ උතුම් බුද්ධ දේශනාව අනුව බලද්දී අපි කොයි තරම් ඈත හිටියත්, අපි අද දඹදිව් තලයේ ඉපදිලා හිටියේ නැතත් අද ඉන්දියාවේ ඉන්න අයට බුදුරජාණන් වහන්සේගේ මේ බණපදයක් මේ ආකාරයටවත් අහන්න වාසනාවක් නැහැ. අද දඹදිව් තලයේ මත මේ වෙනකොට ඒ ස්ථාන, ඒ සිද්ධස්ථාන, ඒ පුණ්‍ය භූමි විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ධර්මීය මේ වෙනකොට අතුරුදහන් වෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මීය කතා කරන, ධර්මීය දියුණු කරන පිරිසක් නෑ. අද එක්ක ලංකාවෙන් ගිය නොඑක් රටවලින් ගිය පිරිසක් ඒ වගේ ස්ථානවල රැස් වෙලා විහාරස්ථාන හදාගෙන ඉන්නව ඇරෙන්න. බුදුරජාණන් වහන්සේගේ කාලේ පැවතුණා වගේ ධර්මීය දියුණු කරන ධර්මානුකූල පරිසරයක් අද දඹදිව් තලයේ තුල නෑ. නමුත් අද ලංකාවේ ඉන්න ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිරන්තරයෙන් අහන්න ලැබෙනවා. ඒ ධර්මයේ දියුණු කරන ආකාරය ගැන උතුම් සතර සතිපට්ඨානෙ, සතර සම්‍යප්පදහන වීරිය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය ෂ්ටාංග මාර්ගය ආදී මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් ඔබට නිතර නිතර අහන්න ලැබෙනවා. ඒ නිසා පින්වතුනි, ඔබ කොයි තරම් දුර ඈත හිටියත්, ලෝකෙ කොහේ රටක ඉපදිලා හිටියත්, ලෝකෙ ඕනෑම රටක කෙනෙකුට ඒ කෙනා කොහේ හිටියත් ඒ කෙනාගේ හිතේ ධර්මයේ තියෙනවා නම්, ධර්මය අවබෝධ කරගන්න උත්සාහයක් වීරියක් ගන්නවා නම්, බණ භාවනාවක යෙදෙනවා නම්, නිතර තුනුරුවන් ගුණ සිහි කරමින් සද්ධාදී ගුණ ධර්මයන් දියුණු කරගන්න උත්සාහයක් ගන්නවා නම්,
අන්නේ කෙනා තමයි බුදුරජාණන් වහන්සේට ළඟින්ම ඉන්න කෙනා බවට පත් වෙන්නේ. ඒ නිසා පින්වතුනි, අදත් ඔබට බුදුරජාණන් වහන්සේට ළං වෙන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේට ළං වෙන්නේ ධර්මයෙන් මිසක් ශරීරයෙන් ළං වෙන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදාලේ, තථාගතයන් වහන්සේ විදිහටම සිවුර පොරවලා බුදුරජාණන් වහන්සේගේ සිවුරෙකුණක් අල්ලගෙන ඇඟේ දැවටි දැවටි පිටුපසින් ආවත් ඒ කෙනාගේ හිතේ ධර්මයේ නැත්නම් බුදුරජාණන් වහන්සේට ගොඩාක් දුරින් ඉන්න කෙනෙක් කියලා. ඒ නිසා පින්වතුනි, අද මේ ධර්මානුශාසනාවේදී ඔබට අහන්න ලැබුණේ ලෝකයේ තියෙන සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම පරිහරණය කරන, සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම සේවනය කරන, වෙනස් නොවන අවිදහිත පුණ්‍ය භූමි හතරක් ගැන. ඒ තමයි සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම බුද්ධත්වයට පත් වෙන්නේ ලෝකයේ එකම භූමියක් මත. ඒ තමයි උතුම් වජිරාසන පුණ්‍ය භූමිය. සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම අවබෝධ කරගත් ධර්මී ලෝකීට දේශනා කරන්නේ ධම්මචක්ක සූත්‍රයෙන් එකම පුණ්‍ය භූමියක් මත වැඩ සිටිමින් අද අපි හඳුන්වන්නේ ඉසිපතන මිගදාය හැටියට. සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම බුද්ධත්වයට පත් වෙලා වැඩිම කාලයක් වැඩ සිටින්නේ එකම පුණ්‍ය භූමියකයි. ඒ තමයි සැවැත්නුවර ජේතවනාරාමේ නමින් අද අපි හඳුන්වනවා. අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ වස් කාල 19ක් ඒ උතුම් පුණ්‍ය භූමිය මත වැඩ සිටියා. ඊළඟට සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම දිව්‍ය ලෝකයට වැඩම කරලා අභිධර්මයේ දේශනා කළා. ලෝක විවරණ මහා ප්‍රාතිහාරේ පාමින් රන් ඉනිමගකින් අහසේ ඉඳන් වැඩම කරලා දක්ෂිණ ශ්‍රී පාදේ තබන්නේ මේ මහා පොළොව මත එකම පුණ්‍ය භූමියකයි. ඒ උතුම් අවිදහිත පුණ්‍ය භූමිය ගැනයි ඔබට අද මේ ධර්මානුශාසනාව තුළින් ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබුණේ. ඒ නිසා පින්වතුනි, මේ ගැන සිහි කරලා ඒ උතුම් පුණ්‍ය භූමි ගැන හිතලා හිත පහදවා ගන්න. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මේ වෙනකොට අවුරුදු 2553ක් ඉක්මගෙන යනවා. නමුත් තව අවුරුදු 2400 ගණනක් යනකම් ඒ උතුම් බුද්ධ අධිෂ්ඨාන ශක්තිය, ඒ උතුම් සිරිපා සලකුණු මතත්, බුදුරජාණන් වහන්සේගේ සර්වත් ජාතුන් වහන්සේලා මතත් ඒ උතුම් බුද්ධ ශක්තිය, බුද්ධ අධිෂ්ඨානය, උතුම් බුද්ධ බලය රැඳී තියෙනවා. ඒ නිසා අවුරුදු 5000ක් අවසන් වෙනකොට සියලුම සර්වඥ ධාතුන් වහන්සේලා එකම තැනකට එකතු වෙලා වජිරාසනයට ඉහෙලින් යමා මහ ප්‍රාතිහාරයක් පාලා ධාතු පරිනිර්වාණය සිද්ධ වෙන්නේ. ඒ නිසා පින්වතුනි, මේ ගැන හිතලා හිත පහදවා ගන්න. ඔබටත් මනුස්ස ජීවිතයක් ලැබිලා බුදුරජාණන් වහන්සේව සරණ යන්න වාසනාව ලැබුණා. ඒ උතුම් බුද්ධ භූමි ගැන, ඒ උතුම් පුණ්‍ය භූමි ගැන ධර්මයේ ශ්‍රවණය කරන්න වාසනාව ලැබුණා. ඒ නිසා හැම කෙනෙක්ම දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න, මමත් මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය තුළම මේ උතුම් ධර්මයම අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් වෙන්න මහන්සි ගන්නවා කියන අධිෂ්ඨානය ඇති කරගන්න. පිංගතුනි, මේ ධර්ම දේශනාව තුළින්, මේ ධර්මානුශාසනාව තුළින් අපේ ජීවිතයේ රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම අනුමෝදන් කරමු පින් කැමති සියලු දෙවියන්ට. දෙවියෝ මේ පිත් දැක බලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සංසාර දුකින් අතමිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරා. ඒ වගේම අද මේ ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන පින්වත් කිහිප නමක්, කිහිප දෙනෙක් සිටිනවා. ඒ අතර විශේෂයෙන් අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා සුරංග සජීව පුතණුවන්ට හා මයෝමි සඳමාලි දියණියට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ හා ඉදිරි අනාගතයේ සාර්ථක වීමට මේ තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයේ රැකවරණයේ සැලසේවා කියන උතුම් අදහසින්, ඒ දෙමව්පියන් දෙපළටත් නිරෝගී භාවයේ සැලසේවා කියන අදහසත්, ඒ වගේම ඒ අයගේ පවුලේ මිය පරලෝගියේ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් වේවා කියන අදහසින් අංක 202 කෙන් 33 බණ්ඩාරගම පාර ඉසුරුපාය කැස්බෑව පදිංචි දැනට කැනඩාවේ රැකියාවෙන් යුතු සුරංග සජීව පුතු විසින් තමයි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඒ වගේම විශේෂයෙන් අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා මීට වසර 11කට පෙර මියගිය රුක්මල්ගම විසූ H.D. නිමල් අල්විස් මහතාට පින් පිණිස, ඒ වගේම මේ මහතාගේ මියගේ දෙමව්පියන්ටත්, ඒ මහතාගේ බිරිඳගේ මියගේ දෙමව්පියන්ටත්, පවුලේ සියලුම මිය පරලොවගේ ඥාතීන්ටත්
උතුම් වූ ධර්මාවබෝධයේ සැලසේවා, ඒ මිය පරලෝගියාගේ පරලෝ ජීවිත සැපවත් වේවා කියන උතුම් අදහසින් ඒ අයගේ දූ දරුවන් ඥාති හිත මිත්‍රාදීන් ඒ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා. ඒ වගේ මීට වසර 19කට පෙර පරලෝ සැපත් දයාබර දෙමව්පියන් වූ මඩකලපුවේ විසූ කේපී සිඤ්ඤෝ අප්පු පියාණන්ටත් ඇසිලින් නෝනා මෑණියන්ටත් ඒ වගේම මේ මහත්මාගේ දෙමව්පියන් වූ ආර් එම් උක්කුබණ්ඩා පියාණන්ට හා විමලාවති වික්‍රමසිංහ මෑණියන්ටත් මියගිය සියලුම ඥාතීන්ටත් ඒ වගේම රට වෙනුවෙන් දීපිදූ සියලු රණවිලුවන්ටත් උතුම් වූ පරලොව ජීවිතයේ අයගේ සැපවත් වේවා, ඒ අය වහවහා සංසාර දුකින් අත මිදේවා කියන උතුම් වූ ප්‍රාර්ථනාවෙන් මේ අයත් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා. ඒ වගේම බුද්ධ ශාසනයේ නිවන් සුව ප්‍රාර්ථනා කරමින්ම මේ ගෞතම බුද්ධ ශාසනයේම නිවන් සුව ප්‍රාර්ථනා කරමින් මහනුවර වට පුළුවේ පදිංචි කේපී විජය රංජනී රණවීර විශ්‍රාමලත් ගුරු මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනා තමයි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඉතින් ඒ නම් සඳහන් කර සියලුම මිය පරලෝගිය ඥාතීන්ටත් මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරව සෑම සියලු දෙනෙක් නමෙන් මිය පරලෝගිය සියලු ඥාතීන් මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා. මිය පරලෝගිය ඥාතීන් වහවහා සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියන ධර්ම දේශනාවේ දායකත්වයේ දරු ඔබ සෑම සියලු දෙනාටමත් ඔබේ දූ දරුවෝ ඥාති හිත මිත්‍රාදී හැම දෙනාටමත් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරපු ලංකාවාසී සෑම සියලු දෙනාටමත් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයේ රැකවරණේ සැලසේවා. ගන්න හිලෙන හුස්ම රැල්ලක් පාසා තබන තබන පියවරක් පාසා තුනුරුවන්ගේ ආරක්ෂාව රැකවරණේ සැලසේවා. හැම දිනාටම මේ ගෞතම බුද්ධ ශාසනයේම උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ටා චිබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක ශාසනං. ආකාසට්ටා චිබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා චිබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. අද ධර්මානුශාසන පාත්‍රණ ලැබුවේ අතුරුගිරිය නිලුම්බිල සදහම් පදනමේ අනුශාසක ධූරන්දර පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින්ද්‍රයන් වහන්සේයි. මේ ධර්මානුශාසනාව ඇසුරෙන් ඇතිවන දහම් ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට උන්වහන්සේගේ මේ දුරකථන අංකය ඔබට භාවිත කළ හැකි 0115 75 39 87 0115 75 39 87. මෙම ධර්මානුශාසනාවේ CD තැටි හා කැසට් පටි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කැසට් අලවිහලෙන් ඔබේ ඉල්ලීමට අනුව ලබා දීමට සූදානම්. ධර්මදේශනාවේ දායකත්වය ලබා ගැනීම සඳහා ඔබ ගෙවිය යුතු වන්නේ රුපියල් 6000ක මුදලක් පමණයි. ඒ පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විමසීම් අංශයෙන් විමසන්න දුරකථන අංකය 0112-697-491 0112-697-491.